පොතත් අපි හැපි ලයිෆ් තලින් කතා බහ කරන්න යන්නේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ බහුලවම කතා බහට ලක් වෙන ඒ වගේම මිලෙන් අධික රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් පිළිබඳව. අද අපි කතා කරමු කුංකුම එහෙම නැත්නම් මේ සැෆ්රන් ගැන. ඉතින් කුංකුම එහෙම නැත්නම් සැෆ්රන් කියලා කියන්නේ ලෝකයේ ගොඩාක් ප්‍රසිද්ධ රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් විතරක් නෙවෙයි. කුළුබඩුවක් විදිහට මේක ඉතාමත්ම ප්‍රසිද්ධයි. ඉතින් අර මම කලින් වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේ මේක මිලෙන් ඉතාමත්ම අධිකයි. ඉතින් අපි බලමු ඇයි මේක මිලෙන් ඉතාමත් අධික වෙලා තියෙන්නේ කියලා. මේක මේ තරම් මිලෙන් අධික වෙන්න හේතුවක් කියලා තියෙන්නේ මේක ක්‍රොකස් සැටිවස් කියන ශාකයේ මලේ තියෙන රේණුවක් විදිහට තමයි අපි මේක ගන්නෙ. ඉතින් මේවා සාමාන්‍යයෙන් අවුරුද්දේ හැම කාලෙම හැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ එක මලක සාමාන්‍යයෙන් රේණු 3ක් 4ක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඒ නිසා තමයි මේක මිලෙන් ඉතාමත්ම අධික වෙලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් තද රතු පැහැයක් ගන්න අඟලක වගේ දෙකක් තියෙන රේණුවක්. ඉතින් මේක රූපලාවන්‍ය ශාස්ත්‍රයේ අපි බොහොමත්ම වටිනා අමුද්‍රව්‍යයක් විදිහට සැලකන්නේ අපේ සමේ පැහැය වැඩි කරගන්න. ඒ වගේම සමේ නිරෝගීකම වැඩි කරගන්න. ඉතින් සමේ පැහැය වැඩි කරගන්න අපි කතා අපි වැඩිපුරම මේක පාවිච්චි කරන්නේ අපි උදේට ගන්න වතුර වතුර වේදුරු වෙන්න පුළුවන් කිරි වේදුරු වෙන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් මේකට රේණු 2ක් උපරිම 3ක් වගේ තමයි දවසකට භාවිතා කරන්නේ. ඉතින් මේ විදිහට දාලා අපි සාමාන්‍යයෙන් මාස 3ක් වගේ භාවිතා කරගෙන යද්දී අපිටම බලාගන්න පුළුවන් සමේ හොඳ පැහැය වෙනස් වීමක් තියෙනවා. ඉතින් මේක ඉතින් ඔයගලන්ට පුළුවන් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම තමයි මේක පාවිච්චි කරන්න කලින් ඔයා බලන්න ඕන වට මේක සුදුසු වේද කොහොමද කියන එක ගැන හොයලා බලලා තමයි පාවිච්චි කරන්න ඕන. ඉතින් මේක අපිට අපි පාවිච්චි කරන ඕනෑම බිම වර්ගයකට එකතු කරලා භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපි මේකට විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන හදන්න පාවිච්චි කරන විවිධ ආලේපන වර්ගවලට මේක භාවිතා කරනවා. ඉතින් මේවා පාවිච්චි කරලා කොහොමද හදාගන්නේ කියලාත් අපි ඉස්සරහට කතා බහ කරමු. ඒ වගේම තමයි මේ වෙද්දී ප්‍රමිතියකින් තොර කියන්නේ ව්‍යාජ නිෂ්පාදන තියෙනවා මේ කුංකුම එහෙම නැත්නම් සැෆ්රන් වල. කොහොමද සස්තත්වයෙන් යුතු හරිම සැෆ්රන් හඳුනගන්නේ කියලාත් එක පරීක්ෂණයක් කරලා කොහොමද හරියටම චෙක් කරගන්නේ අපි ගෙදරදිම කියලාත් අපි ඉස්සරහට කතා බහ කරමු. මේ වගේ වැදගත් වැඩසටහනක් අරගෙන ඉදිරි දිනයකදී හමුවෙමු. එතකල් මම ගිහලා එන්නම්. ඉතින් ඔයාලට හැමදාමත් වගේ ආදරෙන් මතක් කරනවා අපේ හරිමගේ TV YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුවට ගිහලා අපේ පිටුව like කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ගිහලා එන්න. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.